රෝහල් තුලදී රෝගීන් මේ යාමට හේතුව ඖෂධවල ප්‍රමිතියේ ගැටලුවක් හේතුවෙන් නොවන බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කිහිලිය රමුක්වැල්ල පවසනවා. අමාත්‍යවරයා සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ කමිටු වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ ඇති වූ අධික සංකූලතා තත්වයන් හේතුවෙන් මරණ සිදුව ඇති බවයි. වෛද්‍යවරයාගේ සහ රෝගියාගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා සම්පූර්ණ වාර්තාව හෙළි නොකිරීමටද තීරණය කර තිබෙනවා. විශේෂඥ කමිටුවේ නිර්දේශ සහ නිගමන පමණක් ප්‍රසිද්ධියට පත් කිරීමට පියවරගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. හදිසි අවස්ථා කල්පනාකරණය පිළිබඳ ජාතික හා ආයතනික මාර්ගෝපදේශ නැවත බැලීම සහ ස්ථාපිත කිරීම කමිටුව නිර්දේශ කර තිබෙනවා. ඇනෆිලැක්සිස් හදිසි කල්පනාකරණය පිළිබඳ වෛද්‍ය නිලධාරීන් සහ හෙද නිලධාරීන් සඳහා අනිවාර්ය අඛණ්ඩ වෘත්තීය සංවර්ධන යන්ත්‍රණයක් හෝ පුහුණු වැඩසටහනක් පැවැත්වීමද නිර්දේශ අතරට ඇතුළත්. වර්තා වී ඇති සියලුම ජීවිත තර්ජනාත්මක අහිතකර සිදුවීම් සඳහා ආයතනික සායනික විකරණ පැවැත්වීම සඳහා අනිවාර්ය යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුයි. ආයතනික ඖෂධ කළමනාකරණ ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම සහ ඖෂධ දෝෂ අවම කිරීම සඳහා ආයතනික යාන්ත්‍රණ හඳුන්වා දීම සිදු කරන ලෙසද වාර්තාවේ සඳහන් වනවා. ඖෂධ ප්‍රවාහනයේදී උෂ්ණත්ව පාලනය දැඩි ලෙස පවත්වාගෙන යාම පිළිබඳව වූ කරුණුද එහි ඇතුළත්. ලියාපදිංචි කිරීමේදී ඖෂධවල ගුණාත්මක භාවය දැඩි ලෙස ඇගයීමට ලක් කිරීම සහ රටේ ඖෂධවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා අහඹු සාම්පලවල පශ්චාත් අලෙවි තත්ත්ව පරීක්ෂාව නිර්දේශ කර තිබෙනවා. මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කළේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුණු ඩයස්. කමිටුව සමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත වුණා. මේ අතර ශ්‍රී ලංකාවේ ළමා හදවත් රෝගීන් වෙත උපකාර කිරීමේ අරමුණින් ලයන්ස් ලිටල් හාර්ට් වැඩසටහන හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ MGM හෙල්ත් කෙයාර් කනෙක්ට් ආයතනය, චෙන්නහි ආශ්වර්යා ට්‍රස්ට් ආයතනය සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සිංහ සමාජය දිස්ත්‍රික්ක 306-2 සමග සහයෝගීතාවෙන් දියත් කරනු ලබන මෙම සමාජ සත්කාරක වැඩසටහනේ එක් අංගයක් ලෙස ළමා හෘද සැත්කම් 100ක් සඳහා අරමුදල් සැපයීමට සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳව හඳුන්වා දීමේ උත්සවයක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.